අපි ලෝකුස්ලා D20 තරගාවලියේ සුපිරි 12 දින අතරට යද්දී ඒ කාණ්ඩයට යනවද නැත්නම් B කාණ්ඩයට යනවද කියන ප්‍රශ්නේ මුලින්දම තිබුණේ එකක්. දැන් තියෙන තත්වයක ශ්‍රී ලංකා කණ්ඩායම නෙදර්ලන්ත කණ්ඩායම පරාද කරලා ඊළඟට තියෙන තරගයෙන් එක්සත් අරාබි කණ්ඩායම නැමීබියා කණ්ඩායම පරාද කළොත් අපි අපේ කාණ්ඩේ අංක 1 බවට පත් වෙන්න තියෙන අවස්ථාව වැඩි. එහෙම වුණොත් ආපහු අපි යන්නේ තරගාවලියේ ආරම්භයේ අපි යයි කියලා හිතාගෙන හිටපු ඕස්ට්‍රේලියා තනතිල හොඳට හුරු එංගලන්තයේ නව ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියාව ඉන්න කාණ්ඩයට. අපි නෙදර්ලන්ත කණ්ඩායම එක්ක තරගයේ දිනලා නැමීබියා කණ්ඩායම එක්සත් අරාබි කණ්ඩායම පරාද කළොත් ගොඩක් වෙලාවට අපේ ජයග්‍රහණය දැවැන්ත ජයක් නොවුනත් අපි අපේ කාණ්ඩේ අංක 2 වෙලා ඉන්දියාව පාකිස්තානයේ බංග්ලාදේශ ඉන්න කාණ්ඩයට යනවා. අපේ තරගයේ වැස්සට හේදිලා ඊළඟ තරගයේ නැමීබියා කණ්ඩායම දිනුවොත් අපි ගෙදර. ඒ වගේම අපේ තරගයේ වැස්සට හේදිලා ඊළඟ තරගයේ නැමීබියා කණ්ඩායම පරාද වුණොත් අපිට නෙදර්ලන්ත කණ්ඩායම එක්ක ඉදිරියට යන්න පුළුවන් අපේ කාණ්ඩේ අංක 2 විදිහට. අපි තරගයේ වගේම නැමීබියා තරගයත් වැස්සට හේදිලා ගියොත් මේ වෙද්දී අපිට වඩා ලකුණු ලබා ගැනීමේ වේගය අතින් ඉස්සරහින් ඉන්න නැමීබියා කණ්ඩායම නෙදර්ලන්ත කණ්ඩායම එක්ක තරගාවලියේ ඉස්සරහට යද්දී අපිට gedere ඉන්න වෙනවා. මේ හැම දෙයක්ම වෙන්න පුළුවන් දේවල්. මොකද මේ තීරණාත්මක තරග දෙක තියෙන දවස වැස්ස ඇති වෙන දවසක් කියලා ඕස්ට්‍රේලියාවේ කාලගුණනාවකේ කියලා තියෙන නිසා ඒ තත්ත්වයක් සැලකිල්ලට ගන්න වෙනවා. කොහොම වුණත් මේ වතාවේ ලෝකුස්ලානේ සුදුසුකම් ලැබීමේ වටේ ඉඳන් දැඩි සටන්කාමී හිතන්නේ නැති දේවල් වෙන ලෝකුස්ලාන තරගාවලියක් බවට දැනටමත් පත් වෙලා තියෙන්නේ. මේ විදිහට හිතාගන්න බැරි දේවල් වෙලා ලෝකුස්ලානේ මොනව වෙයිද කියලා ඔයාට පුළුවන්ද අනාවැකි කියන්න. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙදී ඔබට සුබ දවසක්.